සිංහාසනයේ ගෝවින්ද කලාපිය කාන්තාව වශයෙන් මේ පාරට බහැලා තියෙන්නේ මෙතෙක්කල් අපිට කාන්තාවක් වශයෙන් පාරට බහින් තිබුණ අවකාශය අඩු වෙලා තිබුණා නමුත් ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අද හැම ගෙදරකම වගේ කාන්තාව පාරට බහැලා තිනවා මේ මව්වරු දුවවරු ඒ වගේම නැගණියෝ මේ පාරේ ඉන්නේ ඒ මොකද ඒගොල්ලන්ට ඕනේ අනාගතයේ මේ ජනාධිපතිතුමාගේ නායකත්වය යුතු රටක් මොකද එහෙම නැති වුණොත් අපිට අපේ කුසෙන් වදාපු දරුවෝ අපේ අධ්‍යක උඩ මැරෙනවා අපිට බලන් ඉන්න බෑ ඒ නිසා මම සියලුම කාන්තාවන්ගේ මම මවක් කාන්තාවක් බිරිඳක් මන්ත්‍රීවරියක් විදිහට සියලුම කාන්තාවන් අත්දකල්ල වැඳලා ඉල්ලනවා අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් මේ මත්පැචාර සියල්ල නවත්තලා ජනාධිපතිතුමාට සහයෝගය දීලා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් රට රැක ගන්න කියලා ඉල්ලමින් මම කියන්න ඔබව ස්තුතියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ නායකත්වයෙන් යුත් රාජපාලනයේදී අපි බොහොම නිහඬ බොහොම සංකල්පනාත්මක භාවනාත්මක වැඩසටහනක් වගේ අපි රජය පාලනය කරද්දී දරුදරියන් එක වාසය කළා ඒ වගේ වාසය කරන වාතාවරණයකදී මත්රිපාල සිරිසේන මහත්තයාගේ රජයට හැවටිලා රට පාවා දෙන්න එපා කියන මාතෘකාව යටතේ මම ඔබ සමගින් ඉල්ලා සිටිනවා අධිකරු ජනාධිපතිතුමාට ඡන්ද ගන්න කියලා මුර කරන්න ඉස්කෝල වල යන්න බෑ අපිට දරුවන් එනකම් බස් වල රැඳිලා ඉන්න බෑ ඒ අභියෝගය ජය ගන්න අනු කාන්තාව වශයෙන් අපි යුද්ධ කාලයේදී අපි මුහුණ දුන්නු දේවල් වලට අපේ ජනාධිපතිතුමා අපිට නිදහසේ යන්න අපිට ඇත්තටම අපි කාන්තාව වශයෙන් අපිට නිදහස් රටක් නිදහස් නිවහල් රටක් අපේ දරුවන්ට අනාගතයට මග පාදා දීපු අපේ ජනාධිපතිතුමාට අපි අපට තිබුණත් නැතත් ලැබුණත් නැතත් අපි ජනාධිපතිතුමා සමගයි ඉදිරියටත් අනාගතෙත් අපි ජනාධිපතිතුමා සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න සතුටුයි මාතින් ඉතින් යුද්ධ ඉවර වෙච්ච එක ලොකු දෙයක්. ඉතින් හැමතිම සෑහෙන සංවර්ධනයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ හැමෝගෙම ඉල්ලන්නේ මේ පාරක් ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවන්න කියලා තමයි.